අයිබෝන් අද ීඩියෝ එක අරඟවෙල තියෙනෙ කර්නල් හෙන්රිී ස්ටිල් ඔල්කටතුමා ගැන. එත්තා සට සය තිස්තකේ අගෝස්තු දෙවැනිදින ඇමරිකාවේ නිියවජර්සිහි ඔරෙන්් නම් ග්‍රාමෙහි උපන් හෙන්රිී ඉස්ටිල් ඔල්කටතුමාගේ මවපියන් වූයේ හෙන්ඩි චෙකෝ් ඔල්කට් සහ එමලි ඇටල් ඉස්ටිල් දෙපලයි. පියා ව්‍යාපාරිකයකු වූ අතර මව ගෘහණයකි. නිවයෝහි, සිටිකොලේජ් වෙතිෙන් මෝඩික අධ්‍යාපනයලත් ඔහු කොළොම්බියා විශ්විද්‍යාලයේ උස සධ්‍යාපන සුදුසුකම් ලබාගත් අතර එහිදී ඔහු ශාන්ත අන්තෝනි ශාලාවට සම්බන්ධ සුප්‍රසිද්ධ ශිෂ්‍ය සහෝදරත්වය සාමාජිකයකු විය. නමුත් එද්දාස් අටසිය පනස් එකවන විට තම පියාගේ ව්‍යාපාර බංගලොත්වීම හේතු කොටගෙන ඇති වූ මුදල් හිංගකම නිසා විශ්වවිද්‍යාලය හැරයාමට සිදු විය. ලේඛන කලාවේ දක්ෂයකු වූ ඔහු එද්දස් අටසය පනස් අටේ සිට එදදස් අටසිය හැට දක්වා නිව්‍යෝග් ට්‍රයිබන් සහ මාකලන් එක්ස්පස් පුවත්පත් හි කෘෂි ලේකකෙකු ලෙස රැකියාවේ නිරද විය. එසේම තම මුත්තා වූ තෝමස් ඕෝල්කට් දක්වා වූ වංශකතාවද ඔහු විසින් ලියා පල කරන ලදී. එද්දස් අටසිය හැටේදී රි ඇප්ලිමෝගන් සමඟ විවාහ වූ ඔහු දරුවන් සිව් දෙෙනෙකුගේ දයාබර පියෙකු වූවාද ඉන් දෙදෙනෙකුම ලදුරු වියයිදීම මෙලව හැරගියහ ඔහු එද්දස් අටසය හැට පහේදිී සිවිල් යුද සමයේ ඇමරිකානු යුද හමුදාවේ සේවය කරන ලද අතර අනතුරුව යුද්ධ දෙපාර්තමේන්තුවේ විශේෂ කොමසාරිස්ුවරයකුලෙස පත්කරන ලදි හසුව අධිකාරයලත් කර්නල්වරේකු ලෙස ගැසට් කරන ලදී එදදස් අටසය හැට හයේදී ජනාධිපති එබ්‍රහම් නින්කන් ගාතනය පිළිබඳ කරන ලද පරීක්ෂණවලදී දක්වන ලද සක්‍රිය දායකත්වය සම්බන්ධයෙන් ඔහුගේ සේවය විශේෂ ඇගීමකටද ලක් කරන ලදී ආනදුරා වාදයමගින් බුදු දහම පිළිබඳව ලිය වුණු ආචාරය විබල්ස්කේ අත්පත්‍රිකාව ඕල්කටතුමා බෞද්ධ ධර්මය තම ජීවන දර්ශනය බවට පත්කරගත යුතුය යන නිගමනයට ඒමටත් බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යනය කිරීමට පෙළඹ වූ බව පෙනේ. විවෘර්ත මනසකින් යුත් වූ හෙතම බුදුන්වහන්සේ යනු නිදහස් චින්තනයෙන් හැබි මානුව වර්ගයා අතර මිනිස්කම ගුණවත්කම තයාගවන්ත භාවය රෘත්‍යතාවය කළගුණ සැලකීම ඉවසීම වැනි වටිනා ගුණාන්ග වර්ධනය කිරීමත් විමුක්තිය ළඟා කරගත හැක්කේ තම තමන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීමෙන් බවත් පෙන්වාදුන් විශිෂ්ටම මනුෂ්‍යෙකු ලෙස දුටුවේය. එදස් අටසය හැත්ත නවයේ පෙබරවාරි දාසය වනදින බොම්බායට පැමණි එතුමා එද්දස් අටසය හැත්ත නවයේ නොවැැම්බ විසිනම වෙනදින අඩ්ඩ්‍යර් හේදී භාරත පරම විඤ්ඥාර්ථ සමාගම පිහිටුවනලත්තේ පර්යේෂණ ඒකකයක් සහ පුස්ත කාලයක්ද සහිතවය. ඉන්දියාවේ සිටිද්දීම කර්නල් ඔල් කට්තුමා ලක්දිව, ිගෙට්ටුවත්තේ ගුණනන්ද හිමියන් සහ හික්කඩුවේ සුමංගල හිමියන් සමගින් සමඳතා ඇතිකරගත් අතර බ්ලැවැස්ක මැතිනියද කැටුව තවත් කිහිප දෙෙනෙකු සමග එදදස් අටස අසුවේ මැයි දාහත්වනි දින මුහුදු යාාත්‍රාවකින් ගාලුුවරායට සේදු විය ිගේටුවත්තේ ගුණානන්ந்த හිමියන්නතුළු විශාල පිරිසක් විසින් ඔවුන් මහත් හරසරින් පිළිගෙන ගල වැලිවත්த்த விජயானනන්ந்த විහාරස්ථානයට කඳවාගෙන එනලදී. එත්දා සටස අසුවේ මැයි දහනම් වෙනදින විජානන්ද විහාරේදි පූජ්්‍ය අක්මීමන ධම්මරත්න ස්වාමිින්ද්‍රයන් වහන්සේකෙන් පංචශීලය සමාදන්ව ඕල්කත්තුමන් සහ බ්ලැවැස්කෙ මැතිණිය බුදු දහම වැළඳ ගැනීම ලාංකික බෞද්ධ සමාජයේ නව පරිවර්තනයක ආරම්භය සනිටුහන් කළේය. අනතුරුව ඕල්කටතුමන් ලාංකය බෞද්ධ නායකයන් සහ, ක්‍රියාකාරින් සමග කිට්ටු සමඳතා ගොඩ නගා ගන්නා ලදී. බෞද්ධාගම වැනඳගත් තද ඔහු අන් ආගමික භක්තිකයන්ගේද කුළු පගමිත්‍රයෙකු විය. ඇක්තිව සිංහල බෞද්ධයා පිළිබඳව ඔහු වෙත වාර්තා වූ තොරතුරු සියසින් දැක බලා ගැනීම සඳහා දිවයින සතර දික්්බාගේ චාරිකා කළ එතුමා එදා සිංහල බෞද්ධයා මුහුණ දී තිබූ අවාසනාවන්ත සහ අසාධාරණයන් පිළිබඳව මහත් සන්තාපයට පත් වූ බව කියති. භාෂා පරිවර්ථයකයකු සමඟ බරභාගයකින් රටවටේ ගමන් කළ ඔහුගේ හරවත් දේශනවලට සවන්දීමට ජනතාව සිය දහස් ගණනින් එක්රෝක්වීම සුලභ දර්ශනයක් විය. බෞද්ධාගමත් බෞද්ධ සංස්කෘතියත් බෞද්ධ අධ්‍යාපනයත් විදේශ ආධිපත්තයටතේ එද්දස් පන්සිය පහයේ සිට. එද්දස් අට සිය අසුවදක්වා වසරතුන් සිය හැත්ත පහක් බලයෙන් යටත්කොට සිංහල බෞද්ධ ජනතාව ආර්ථික සමාජය සහ, අධ්‍යාපනික වශයෙන් අන්ත අසරන තත්ත්වයට පත්කර ඇතිහාකාරය මෙම චාරිකාවේදී ඔහු සියසින්ම නිරීක්ෂණය කළේය. මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීම සඳහා සිංහල බෞද්ධ ජනතාව සංවිධානකත කිරීමේ අවශ්‍යතාව මැනවින් වටහගත් ඕල්කටතුමා එද්දාස් අටසි ඇසුවේ ජුනිදදාහත්වෙන දින කොළඹ බෞද්ධ පරම වි්ඥාර්ථ සමාගම පිහිටුවන ලද අතර ඒ සඳහා ජනතාවගේ උනන්දුව සහ කැපවීම ප්‍රශංසනය මට්ටමඟ විය. රම විාර්ත සමාගම පිහිටුවීමෙන් අනතුරුව එහි මුද්‍රනාාලයක්ද ස්ථාපිතකොට සරසවි සඳරැස පුවත් පත මුද්‍රණය සඳහා පහසුකම් සලසා දුන්නේ බෞද්ධ ජනතාවට අවසි තොරතුරු සන්නිවේදනය කිරීම සඳහාය. කේනල් හැන්්‍රී ඉස්ටිල් ඕෝල්කට් ැදිතුමාගේ දැක්ම අදහස සහ කැපවීමනුව බිහිවූ බෞද්ධ ඉංග්‍රීසි ශාස්ත්‍ර ශාලාව යතාාර්ථයක් බවට පත්කර ගැනීමේ කාරේදි. පූජ්‍ය හිකඩුවේ සුමංගල නාහිමියන් සහ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණාණන්ද මාහිමියන් විසින් දක්වන ලද දායකත්වය අති මහත් වන අතර ජාතියේ කෘතඥතාවය ඒ සැමට හිමිවිය යුතු බව සඳහන් කරනුයේ ඉමහත් ගෞරවේනි. එසේම අනගාරික ධර්මපාලතුන් ලක්දිව බෞද්ධ ජාතික අධ්‍යාපනය නැවත ස්ථාපිත කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ලද්දේය. එසේ ආරම්භ කරන ලද බෞද්ධ ඉංග්‍රීසි ශාස්ත්‍ර ශාලාව, එද්දස් අටසි අනූ පහේ අගෝස්තු දාහත්වනිදින මරදාන පරණවාඩිය නැවත ස්ථානගත කිරීමෙන් අනතුරුව ආනන්ද විද්‍යලය නමින් නම් කරන ලදේ. ආනන්ද විදුහල ආරම්භ කිරීමෙන් අනතුරුව කනල් හැන්රි ස්ටේල් ඕල්ගටතුමා විසින් ශිෂ්‍යයන් හට බුදු දහමේ හරය සහ පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන අයුරින්. ඉගැන්වීම් කටයුතු සඳහා සරල ප්‍රශ්නෝත්තර වශයෙන් බුඩිස් කැටිකිසම්නමින් ග්‍රාන්ථයක් සම්පාධනය කරන ලද අතර ය බෞද්ධ කතෝපකතනය නමින් සිංහලයටද පරිවර්තනය කරනලදී. නන්දේ සැවින්ම සිංහල බෞද්ධ සංස්කෘතිය අන්‍යතාව ශ්‍රී ලංකාව තුළ නවත ගොඩිනැගීමේ කේන්ද්‍රස්ථාන විය. කොළඹ පරම විඤ්ඥාර්ථ සමාගම සහ ඒමගේ ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමෙන් අනතුරුව. එද්දස් අටසි ඇසූ වටේ දෙසැම්බර මස පවත්වන ලද පරම විඤ්ඥාර්ත බෞද්ධ සමිතියේ. වාර්ෂික සම්මේලනයට ඉදිරිපත් කන ලද වාර්තාවේ ඇතුළත් ස පොන්නම්බල අරුණනාච්චලම් මහතාගේ අදහස වූයේ, පර වි්්‍යාර්ථ ව්‍යාපාරය හේතුකොටගෙන බුද්ධහගමට සහ බෞද්ධ අධ්‍යාපනයට අමුතු ප්‍රාණයක් ලැබී තිබෙන බවත් එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් පැරණි බුද්ධහගම ලංකාවේ ඉස්තිර වශයෙන්ම ප්‍රතිෂ්ඨාපිත වන බවත්වය. ඉතා කෙටිකාල ඇතුළ අධ්‍යාපන ශේෂත්‍රයේ සැලකීුතු ප්‍රගතියක් දක්වන ලදා අනැද විද්‍යාලය එද්දස් අට අනුවේ දෙසැම්බර් මස කම්බ්‍රච ලෝකල් එසමිනේශන් සඳහා ඉදිරිපත් කන ලද ශිෂ්‍යන් හය දෙනාම විභාගය සමත්වීම වර්තාගත විය. J.P. වීරසිංහ ශිෂ්‍යා ගනිතය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් සහිතව දෙවැනි පෙළ සාමාර්ථයක් ලබාගත් අතර. D.J. විමල සුරේද්‍ර ශිෂ්‍ය, තෙවැනි පෙළ සාමාර්ථයක් වර්තා කළය D.J. විමල සුරේන්ද්‍රයනු ලංකාවට ජල විදුලිය හඳුන්වාදුන් ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිර්මාතෘවරයාය. ඒවක පටන් ආනන්දය ඉතිහාසේ පුරා බොහෝ විශිෂ්ඨයන් ජාතියට දායද කළහ. ඒ පිළිබඳව විස්තර කිරීමට බලාපොත්තු නොවන නමුත්. බුදුබව ප්‍රාර්ථනා කළ අතිපූජනී අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනායක ස්වාමින්ද්‍රන් වහන්සේ ආනන්දයේ ආධි ශිෂ්‍යන් වහන්සේ නමකි. පසුකාලීන උන්වහන්සේ ආනන්දයේ ධර්මාචාරයන් වහන්සේ නමක්ව වැඩවිසූහ. මෙසේ ඉතාමත් නිහතමානී ආරම්භයක් සහිත වූ ෞද්ධ ඉංග්‍රීසි ශාස්ත්‍ර ශාලාව ආනන්ද විද්‍යාලය වර්තමානයේ මරදාන අකර දාසයක භූමිභාගයක් වසා පැතිරෙනු සත්මහල් පස්මහල් දෙමහල් ගොඩනැගිලි පුස්තකාල දේශන ශාලා පරීක්ෂනාගාර, පරිගනක ඒකක, භාෂා ඒකක ශ්‍රවනාගාර පිහිණුම් තටාක, නේවාසිකාගාර, ශෛර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා පිට්ටනි සහ ක්‍රීඩා ගාර ඇතළු සියලුම අංගෝපාංග්‍යයන්ගෙන් සම ලංකෘතව සිසුන් හයදහකට අධික සංඛ්‍යාවකට ගුරු බවතුන් දෙසී අනුවක් පමණ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන ජාතියට අවැසි උගත් මිනිසුන් බිහිකරන සිරිලක ප්‍රමුඛතම බෞද්ධ පාසර පවට පත්වී තිබීම එහි ආධිකත්රවන්ට පිදෙන උපහාරයකි. එද්දස් අටසි ඇසූ හයේදී බෞද්ධ පාසල් තුනකට පමණක් සීමාවේ තිබූ පසුබිමක එද්දස් නවසය වන විට ඔල්කටතුමාගේ අප්‍රතිහත දෛරය නිසාාවෙන්, බෞද්ධ පාසල් එකසිය හතලිස් එකක් පිහිටුවා කැනීමට හැකිවීම, සිංහල ජනතාවගේ අධ්‍යාපන මට්ටම බෞද්ධ පරිස්සරය තුළ ඉතා ඉහළ තත්ත්වයක්කට ගෙන ඒමට සමත් වූ බව සඳහන් කළ යුතුය. නාළන්ද විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය විශාකා, විද්‍යාලයේ රාහුල විද්‍යාලය මහින්ද විදුහල සුමංගල විදුහල එයින් කිහිපයකි. බෞද්ධකොඩිය සැලසුම් කිරීමත් වෙසක් පුර පසලොස්වකදිනය නිවාඩුදිනයක් බාවට ප්‍රකාශ කරන ලෙස එගලන්ත රජයෙන් එෙල්ලා සිටීමත්. කනල් හරි ස්ටිල් ෝල්කත්තුමා විසින් බෞද්ධ ජනතාව වෙනුවෙන් කරනලද අයිතිහාසික සේවාවන් වේ. ේශය නිෂ්පානයන් අගය කිරීමටත් පරිහරණය කිරීමටත් සුව දේශයන් පොළොම්ඹ වන ලද ඔල්ගත්තුමා පැහැදිලියුම ප්‍රකාශ කළ තවත් වැදගත් කරුණක් වූයේ රටේ දේශපාලන කටයුතු සහ එතුමන්ගේ කටයුතු අතර කවර හෝ සමඳතාවක් හෝ ගැටුමක් නොමැති බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීමයි. සරසවි සඳරැස පත්්‍රයේ කතෘුදූරය කලක් දැරු D සනාදීරයන්, ඕල්කට් සහ, බෞද්ධ ප්‍රබෝධය නමැති පොතේ සඳහන් කළේ ධර්මාශෝක පුත්‍ර මිහිදු මහරහතන් වහන්සේගෙන් පසු මේ වනතෙක් ලක් වැසයන් කෙරෙහි පතල වූ අනුකම්භාවෙන් ලක්දිව සැපත්. එකම ශ්‍රේෂ්ඨ පුරුෂයා ෝල්කත්තුමා යයිකීම අතිශෝක්තියක් නොවන බවයි. සත්්‍යයට වඩා උසස් ආගමක් නොමැත යන්න පදනම් කොට සත්‍යය සෙවීම නිතව හෙරි ස්ටිය ල්ගත් මැතිතුමන් පාංචචීලය සමාදන්ව බෞද්ධාගම වැළඳගත් සියලුම ආගම්වල මිතුරෙකුලෙස කටයුතු කොට තම මෙහෙවර නිමවා. එද්දාස් නවසය හතේ පෙබරවාරි දාහත්වෙන දින ඉන්දියාවේ අඩ්ඩයාරිහි පරම විඤ්ඥාර්ථ සමාගමේ කාර්යාලයේ ඉහළ මාලයේ එතුමන්ගේ කුටියේද අවසන් හුස්ම හෙලීම ලංකාවාසි බෞද්ධ ජනතාවත් විශේෂයෙන් ආනන්ද ප්‍රජාවත් මහත් සංවේගෙන් සනිටුහන් කරගත්හ. සෙම්පති හෙන්රි ස්ටේල් ඕල්කටතුමා ලක්්දිව පරම විඤ්‍යාර්ථ සමාගම ආරම්භකොට ඒමගින් රටපුරා බෞද්ධ පාසල් පිහිටුවීම සහ බුදුදහමට කරලද මහගු සේවය සලකා එදදස් නවසිය හැටහතේදී ඩබ්ලි ේනායක මහතා අගමැතිව සිටි සමයේ එම පාල්ලිමේන්තු මන්ත්‍රණ සබහව ඕල්කට්තුමාට ශ්‍රී ලංකා රජයේ ජාතික වීරයක යන කීර්තිනාමය පුදන ලදී මේ අන්දමට පිදුම් ලබන්නට වරම්ලත් එකම විදේශික උතුමා සෙම්පති හන්්‍රීස්ටේල් ඕල්කටතුමාය.